බුකිකරුවන් විවිධ තෝල්කයින් විවිධ හෙංචයියන් විවිධ තරම් මේ මාසේ 26 වෙනිදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ඒ කියන්නේ LPL ක්‍රිකට් තරගාවලිය හා සම්බන්ධ විශේෂ කාරණයක් විශේෂයෙන් මේ කොරෝනා වෛරසය කොවිඩ් 19 වසංගතය රට පුරා බොහොම සීග්‍රයෙන් පැතිරලා යන අවස්ථාවක විවිධ සමාජ ක්‍රියාකාරකම් ක්‍රීඩා උත්සව විවිධ කටයුතු පුළුවන් තරම් හැකියතා පාලනය කරගන්න වටපිටාවක් තුල අපේ රටේ ඉතාමත්ම කඩිනමින් දැන් මේ LPL ක්‍රිකට් තරගාවලියක් සූදානම් කරන්න ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා මේ මාසේ 26 වෙනිදා ඉඳලා දැන් මේ හා සම්බන්ධව අපිට කරුණු කාරණා ගණනාවක් තියෙනවා එකක් තමයි මේ LPL ක්‍රිකට් තරගාවලිය හරහා පිටිපස්සේ තියෙන අපැහැදිලි දූෂිත තත්ත්වය අනිත් කාරණේ තමයි මේ LPL ක්‍රිකට් තරගාවලිය මේ කොරෝනා අර්බුදයේ බරපතල ලෙස අපේ රට තුල ගිල ගනිමින් ව්‍යාප්ත වෙමින් ඉන්න කාලය තුල මේ මෙවැනි තරගාවලියක් සාර්ථකව පවත්වන්න පුළුවන්ද එහෙමත් නැත්නම් තවත් එක් කොරෝනා පුපුරක් අපේ රට තුල ජනිත වෙන්න මේක අවස්ථාවක් සිද්ධ වෙනවද කියන භයානක සහ බැලැරුම් කාරණේ. මොකද මේ තරගාවලිය සඳහා සහභාගී වෙන අපේ රටේ අපිට ජාතික වස්තුන් හැටියට සලකන්න පුළුවන් අපේ රටේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ. විවිධ ගම් ප්‍රදේශවල විවිධ ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ අපේ ක්‍රීඩකයින් තමයි මේ තරගාවලිය සඳහා සම්බන්ධ වෙන්නේ. ඊට අවශේෂව මාධ්‍ය ආයතන ක්‍රීඩා පුහුණුකරුවන් එහා ක්‍රීඩාවට බැඳිච්ච අපේ ජාතික වස්තුන් හැටියට සලකන්න පුළුවන් විශාල පිරිසක් තමයි මේ ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ. දැන් අපිට මේ වෙනකොටම අපිට ආරංචි වෙලා තියෙනවා රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා මේ තරගාවලිය සඳහා විදේශයෙන් මේ රටට ඇවිල්ලා තියෙන රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා PCR පරීක්ෂණයේදී කොරෝනා පොසිටිව් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ එක් අයෙක් මේ තරගාවලියට පැමිණුණු රවින්ද්‍රපාල් සිං කියන ක්‍රීඩකයා කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ඔහු මේ වෙන විට හම්බන්තොට ප්‍රදේශයේ නිරෝධායන කටයුතු වල නිරත වෙනවා. ඉතින් ඒකම තව දැන් විශේෂයෙන් විවිධ රටවල් වලින් අපේ රටට මේ ක්‍රිකට් තරගාවලිය හරහා මාධ්‍යවේදීන් සමහල්ලාවට උපදේශකයින් ක්‍රීඩකයින් විස්තර විචාරකයින් මේ සියලු අය මේ අපේ රටට එනවා. එතකොට මේ විවිධ රටවල් වලින් ආගමන විගමනයන් තහංචි කරලා තියෙන අවස්ථාව තුළ මේ එන ක්‍රිකට් තරගාවලිය හරහා විදේශ රටවල් වලින් මේ එන අය අපිට කොරෝනාත් අරගෙන ආවොත් අපිට තවත් කොරෝනා පොකුරක් අපේ රට තුළ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. ඒක එක සාධකයක් තමයි මම අර කලින් කියපු රවින්ද්‍රපාල් සිං කියන විදේශයෙන් පැමිණිච්ච ක්‍රීඩකයා මේ වෙනකොටම කොවිඩ් ආසාදිතයෙක් හැටියට හඳුනාගෙන ඔහු දැන් නිරෝධායන කටයුතු සහ ප්‍රතිකාර කටයුතු සඳහා හම්බන්තොට ප්‍රදේශයේ හුදකලා කරලා තියෙනවා. ඉතින් ඒකම අපිට දැන් අපි පහුගිය අපේ රජයේ කාලේ ක්‍රීඩාවල දූෂණයන් පාවාදීම් වැළැක්වීමේ පනතක් අපි සම්මත කළා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව තරඟ පාවාදීම් බුකිකරුවන් විවිධ තෝල්කයින් විවිධ හෙංචයියන් විවිධ තරවකරුවන් මේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධව විශාල වශයෙන් අපේ රට තුළ දූෂිත ඉතිහාසයක් තියෙන රටක්. අපි ලංකාව හැටියට ලෝකය තුළ ප්‍රසිද්ධියට පත්වෙච්ච එක කාරණයක් තමයි අපිට එක අවස්ථාවක ලෝක කුසලාරය අපිට දිනා ගන්න හැකියාවක් ලැබුණා. අපි වගේ පුංචි රටක් ලෝකය තුළ ජනප්‍රිය වෙච්ච ලෝකයට අරංගිය එක කාරණයක් තමයි ක්‍රිකට්. ඒ නිසා අපේ රටට ක්‍රිකට් කියන කාරණය අපිට ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මෑතකදී මේ ඊයේ පෙරේද මේ ලෝක කුසලානේ අපේ රටට ගෙනල්ලා දුන්න ටෙස්ට් නායකයා ටෙස්ට් ක්‍රිකට් නායකයා අර්ජුන රණතුංග මහත්තයා වර්තමාන ක්‍රීඩා ඇමතිවරයාට මේ කරුණු කාරණා හා සම්බන්ධව දීර්ඝ ලිපියක් යොමු කරලා තියෙනවා. තවම අපිට දැනගන්නට හම්බෙන හැටියට මේ ලිපියට කිසිම ප්‍රතිචාරයක් නැහැ. ද අර්ජුන රණතුංග මහත්තයා
ඒ අවල තියෙන ප්‍රධානම එක කාරණයක් තමයි මේ තන මේ මේ තරගයට අනුග්‍රහය දක්වන සමාගම ගිවිසුමක් අත්සන් කළා 2020 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ඒකේ ගිවිසුම අනුව අපේ රටට ලැබෙන්න ඕනේ ඇමරිකන් ඩොලර් 1,75,000ක මුදලක් ඒ ගිවිසුම්ගත දිනේ සහ ආසන්න දිනයකදී ඇමරිකන් ඩොලර් 1,75,000ක මුදලක් අපිට ලැබෙන්නට ඕනේ. හැබැයි මේ වෙනකම් ඒ ගිවිසුම්ගත සමාගම අපේ රටට ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ තරගාවලිය සඳහා 1,75,000ක් සත වලින් හෝ රුපියල් වලින් හෝ ඩොලර් වලින් හෝ 1,75,000ක් මේ වෙනකම් ඒ ගිවිසුම්ගත සමාගම ලබා දීලා නැහැ. මේක අපි විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු කාරණයක්. එතකොට මේ තරගාවලිය අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරලා තියෙන පුද්ගලයා මේ වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා වෙන්න පුළුවන්. මේ තරගාවලිය අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරලා තියෙන පුද්ගලයා දේශීය තරඟ පාවා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබපු පුද්ගලයෙක්. දේශීය තරඟ පාවා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබපු පුද්ගලයෙක්. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ කාලේ එතුමා මේ දේශීය තරඟ පාවා දීම සම්බන්ධයෙන් පාලිත කුමාරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවලා මේ පිළිබඳව පරීක්ෂණයක් කළා. ඒ පාලිත කුමාරසිංහ වාර්තාවට අනුව මෙම තරගාවලියේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා හැටියට දැම්මේ වන විට නම් කරලා ඉන්න පුද්ගලයා ලංකාවේ තරඟ පාවා දීම හා සම්බන්ධව බරපතල චෝදනා තියෙන පුද්ගලයෙක්. ඉතින් මං හිතන්නේ මේවා අපි වඩා වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. එකම මේ තරගාවලිය පුරාම තියෙන අක්‍රමිකවත්භාවය. දැන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් කියන හිටපු ක්‍රීඩකයා. දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් කියන හිටපු ක්‍රීඩකයා දකුණු අප්‍රිකාවෙන් ගුවන් යානයට නගින්නේ විස්තර විචාරකයෙක් හැටියට තමයි ඔහු ගුවන් යානයට නගින්නේ. හැබැයි අපේ රටට එනකොට ඔහු අපේ රටේ ක්‍රීඩා සමාජයක පුහුණුකරුවෙක් හැටියට තමයි මේ තරගාවලියට ඉදිරිපත් වෙන්නේ. මේ 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 තරගාවලිය තියෙන එක අපහැදිලි අවස්ථාවක්. දකුණු අප්‍රිකාවෙන් නගිනවා විස්තර විචාරකයෙක් හැටියට ඊගාවට මෙහාට ආවට පස්සේ ඔහු මේ අපේ රටේ ක්‍රිකට් සමාජයක ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවෙක් හැටියට තමයි ඔහු මේ සඳහා සහභාගී වෙන්නේ. ඉතින් මේ 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 පිළිබඳව විශාල අපහැදිලි රහසිගත කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒක මේකේ මේ තරගාවලියේ විකාශනය අයිති ලබාගත් සමාගම, ඒ මාධ්‍ය සමාගම. ඒක 7-5ක්වත් මේ වෙනුවෙන් ගෙවලා නැහැ. එතකොට විකාශන අයිතිය ලබාගත් ඒ ආයතන 7-5ක් ගෙවලත් නැහැ. එතකොට මේ තරගාවලියේ අධ්‍යක්ෂකවරයා හැටියට නම් කරලා තියෙන පුද්ගලයා අපේ රටේ ක්‍රිකට් තරඟ පාවා දීම හා සම්බන්ධව බරපතල චෝදනා ලබපු පුද්ගලයෙක්. එතකොට ඔය හර්ෂල් ග්‍රිප්ස් කියන ක්‍රීඩකයෝ වගේ අය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ එහෙන් අපේ රටට එන්නේ විස්තර විචාරකයෙක් හැටියට. ඔවුන් අපේ රටට ආවට පස්සේ මෙහෙ ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරුවෙක් බවට පත් වෙනවා. එතකොට අර මම කිව්ව රවින්ද්‍රපාල් සිං කියන ඒ ක්‍රීඩකයා මෙහාට ආපුහම කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වෙනවා. ඉතින් මේ හා සම්බන්ධව විශේෂයෙන් මේ කොරෝනා අර්බුදය සහිත කාල සීමාවක් තුළ අපේ රටට මේ තරගාවලියෙන් ඇතිවෙන ප්‍රධානම අවදානමක් තියෙනවා කොරෝනා වසංගතයේ මේ සියල්ලට ආසාදනය වෙයි කියන බය. මේ තරගාවලිය හරහා නැවතත් කොරෝනා පොකුරක් බිහිවිය හැකියයි කියන බය. ඒ සමගම අර රෝමයේ ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා වගේ මේ කොරෝනා ගිනිදල් අස්සේ මේ කොරෝනා අර්බුද අස්සේ කොරෝනා හැදුණු ක්‍රීඩකයින් පිටරටින් අපේ රටට එන පැමිණමින් තියෙන වෙලාවක මේක පිටපස්සේ තියෙන රහසිගත ගිවිසුම් සහ ඒ මුදල් ආක්‍රමිකතාවයන් සහ ඒ චෝදනා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ක්‍රිකට් වලින් ලෝකයේ තුල නමක් රඳවාගත්ත නමක් අරගෙන ගිය රටක් හැටියට කරුණා කරලා මේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුල මේ අපහැදිලි තත්ත්වයන් වලට වහාම
අවශ්‍ය වෙන පියවර ගන්න කියන එක අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අර්ජුන රණතුංග මැතිතුමා වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා වෙත මේ වෙනකොට යොමු කරලා තියෙන ඒ ලිපිෙහි අඩංගු කරුණු සඳහා කිසිම පිළිතුරක් ලබා දීලා නැහැ. මේ තරගාවලියේ විනිවිද භාවය වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය වෙන පියවර කඩිනමෙන් ගන්න කියලාත් අපි මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඔබතුමා කිව්ව හැටියට දැන් ඉන්දියාව ඇවිල්ලා මේ ලංකාවට වඩා විශාල ලෙස ලෝකේ කොරෝනා තියෙන රටක්. නමුත් ඔවුන් IPL සෙල්ලම් කරා. ඇයි අපිට LPL සෙල්ලම් කරන්න බැරි? නෑ IPL නෙමෙයි LPL වුණත් දැන් මේ අවස්ථාවේදීත් ගහන එක දැන් මම මෙතන දැන් කාරණා දෙකක් කතා කරන්නේ. එකක් කොරෝනා අර්බුදය ඇවිල්ලාමින් තියෙන අවස්ථාව. දෙක මේ හා සමග සම්බන්ධ වෙච්ච ගිවිසුම්ගත ආයතන තවම එක සත පහක්වත් මුදල් ගෙවලා නැහැ. විකාශන අයිතිය ලබා ගත්ත ආයතන තවම හිම මුදලක් ගෙවලා නැහැ. එතකොට මේකට විවිධ රටවලින් එන අය එන්නේ වෙනත් කාර්යභාරයන් ඉෂ්ට කරන්න. හැබැයි අපේ රටට ආවම වෙනත් කාර්යභාරයන් වල වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. හා එතකොට මේ තරගාවලිය අධ්‍යක්ෂකවරයා මේ රටේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනා ලබපු පුද්ගලෙක්. ඉතින් මෙන්න මේ කාරණා මේ කාරණාත් ප්‍රශ්නයක්. ඒකයි අපි මේ යොමු කරන්නේ. මෙතනදී සලකා බැලිය යුතු අංශ දෙකක් තියෙනවා. එකක් කොරෝනා අර්බුදය, අනික කොරෝනා මුවාවෙන් මෙතන මහා ගසාකෑමක් යටි කූට්ටු වැඩක් සිද්ධ වෙනවාද කියන කාරණය මෙන්න මේ කාරණා දෙක ගැන තමයි අපි මේ කතා කළේ. ඉන්දියාවේ සමහර විට මේ ක්‍රිකට් හොඳට ගහනවා ඇති, යටි මැඩි ගහන්න නැතුව ඇති.